මම කලින් වීඩියෝෙන් කතා කළා ගෑස් සිලින්ඩරේ තියෙන බලය නැති ගැන, ගෑස් සිලින්ඩරේ පරාජය ගැන. ඒකම මම ඒ වීඩියෝවෙන් කිව්වා. ඉදිරියේදී මේ මාලිමාවට විරුද්ධව ඔය සියලුම ප්‍රතිගාමී බලවේග එකතු වෙලා මහමැතිවරණයට ඉදිරිපත් වෙන එක ගැන කතා කරනවායි කියලා. මේ කතා කරන්නේ ඒ ගැන. දැන් මාලිමාව පරද්දලා ඊළඟ මහමැතිවරණයේදී පාර්ලිමේන්තු බලය ගන්න මේ දූෂිත දේශපාලකින්ට අවශ්‍ය වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට දේශපාලනයෙන් තොර ලෝකයක් නැහැ. අනිත් එක මේ හොර මැරකම් කරපු ඔය 222 ඒ හිටපු පාර්ලිමේන්තුවේ, ඊයේ රෑ විසිරවපු පාර්ලිමේන්තුවේ හිටපු 222 සහ ඊට කලින් පාර්ලිමේන්තුවල හිටපු හොරුන්ට අනිවාර්යයෙන්ම මේ රටේ හිරගෙවල්වල ලගින්න සිද්ධ වේවි. තමන් හොරකම් කරපු බොහෝ දේවල් ආපහු තමන්ට අහිමි වේවි. ඒ නිසා ඒවා බේරගන්න ඔවුන් දැන් උත්සාහ කරන්නේ කොහොම හරි ඊළඟ පාර්ලිමේන්තුවේදී ඔවුන් පාර්ලිමේන්තු බලය අරගන්න. ඒ කියන්නේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඔවුන් අතට ගන්න. ඒ සඳහා දැන් ඔවුන් මේ වෙනකොට පිඹුරුපත් සකසමින් ඉන්නවා. නමුත් ඒක තරම් අසාර්ථක දෙයක් නැති බව කියන්නයි මම මේ වීඩියෝව කරන්නේ. දැන් ඔබ දන්නවා පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන්නේ අර ජේ.ආර්. ජයවර්ධනගේ ඉතාමත්ම අශ්ලීල විනාශකාරී ඒ ව්‍යවස්ථාවට අනුව බව. මොකද අනුපාත ක්‍රමයට සහ මනාප ක්‍රමයට. දැන් මේ අනුපාත ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනකොට කිසියම් පක්ෂයකට ඉදිරිපත් කරන්න යම්කිසි දිස්ත්‍රික්කයක් සඳහා නාමයෝජනා ලැයිස්තුවක් හදන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි දිස්ත්‍රික්කයකට අපි හිතමු ඒ කියන දිස්ත්‍රික්කයට නාමයෝජනා දෙන්න අපේක්ෂකයින් 15 දෙනෙක්ගේ නම් අවශ්‍යයි කියමුකෝ. එතකොට මේ පක්ෂයට නාමයෝජනා මේ 15 ඉදිරිපත් කිරීම සඳහා නම් වෙනවා 100 ගණනක්. එතකොට ඒ පක්ෂ නායකයින් මේ තේරීම් කමිටුවක ඉඳගෙන මේ සුදුසු නම් 15 තෝරා ගන්නවා. නමුත් 15 දෙනා ගත්තට තවත් ඉන්නවා විශාල පිරිසක් මේ නාමයෝජනා අපේක්ෂාවෙන්. මේ අය මොකද කරන්නේ මේ වෙලාවට? විනත් පක්ෂවලට යනවා. එහෙම නැත්නම් ස්වාධීන විල්ලනවා. දැන් මේක අතීතයේ ඕනෑ තරම් සිද්ධ වුණා. තමන්ට කිසියම් පක්ෂයකින්, තමන් ඉන්න පක්ෂයෙන් තමන් බලාපොරොත්තු වෙච්ච නාමයෝජනා ලැබුණ නැත්නම් වෙනත් පක්ෂයකට යනවා. එහෙම නැත්නම් ස්වාධීනව ඉල්ලනවා. මොකද නාමයෝජනා දෙන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට දැන් මේ 3-4 ගොල්ලක් එකට එකතු වුණාම, දැන් මේ කියන විදිහට ටෙලිෆෝන් එකයි, ගෑස් සිලින්ඩරේයි, මොහොත්තුවයි, ඔය තව තියෙන ඔක්කොම පක්ෂයකට එකතු වෙලා මාලිමාව පරද්දන්න ඉල්ලුවාම අර නාමයෝජනා දෙන්න දැන් කලින් 15 දෙන්නවන කොහොමරි නම්. එතකොට මේ 15 දෙන්න අර පක්ෂ 4-5 10 ගානක් ඉදිරිපත් වෙනවනේ. එතකොට මේ 10 ගානකින් 15ක් තෝරන්නේ කොහොමද? මේ 15 තෝරගන්න ගියාම විශාල යුද්ධයක් ඇති වෙනවා, විශාල බලුපොරයක් ඇති වෙනවා. හැම පක්ෂයක්ම තමන්ට වැඩිපුර ඉල්ලනවා. පක්ෂ 10ක් විතර එකට එකතු වෙනකොට මේ 15 දෙනා තෝරනකොට එක පක්ෂයකට දෙන්න පුළුවන් කීයද? අපි උදාහරණයකට ගමු පක්ෂ 5ක් එකතු වෙනවායි කියලා. එතකොට 15 දෙනා දෙන්න පුළුවන් වෙන්නේ නාමයෝජනා 15 දෙන්න පුළුවන් වෙන්නේ එක පක්ෂකින් 3 දෙනාට. නමුත් හැම පක්ෂකින්ම 3 දෙනෙක්ගෙන් සායිමකටපත් වෙන්නේ නැහැ. මේගොල්ලෝ පොර කනවා. එතකොට මේ බලු පොරේ ඉවර වෙන්නේ නැහැ. මේක ඉතාමත්ම අසාර්ථක වෙනවා. නාමයෝජනා ලැබුණු නැති අය මොකද කරන්නේ ඊට පස්සේ? ආපහු කියනවා නෑ, අපි වෙනම ඉල්ලමු. අපේ පක්ෂෙන් අපි ඉල්ලමු. එහෙම නැත්තම් මේ දිස්ත්‍රික්කයෙන් අපිට ලැබුණේ අපි ඊළඟ දිස්ත්‍රික්කයෙන් අපි බලාපොරොත්තු වෙමු. ඒකෙත් ලැබුණ නැත්තම් අපි ඒ දිස්ත්‍රික්කේ අපි වෙනම ඉල්ලමු. එහෙම නැත්තම් අපි ස්වාධීනව ඉල්ලනවා. මෙන්න මේ විදිහේ ආරවුල් ඇති වෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවාමයි. මොකද එක පක්ෂයකට මේ නාම යෝජනා දීලා ඒ අයව සැහිමකටපත් කරන්න බැයි නම් පක්ෂ ගණනාවක් එකතු වෙලා මේ නාම යෝජනා හදන්න ගියාම ගැටලුවක් ඇතිවීම අපි ඕනතරම් අතීතයේ දැකලා තියෙනවා. එතකොට සිද්ධ වෙන්නේ අර එකතු වෙන්න ලෑස්ති කරපු ඒ ගිවිසුම් ඒ සියල්ල අහෝසි වෙනවා. ආපහු වෙන වෙනම ඉල්ලන්න යනවා. එහෙම නැත්නම් ස්වාධීනව යම් යම් අපේක්ෂකයෝ ඉදිරිපත් වෙනවා. මෙන්න මේකයි තත්ත්වය. ඒ නිසා කිසිම සැකයක් අපි ඇති කරගත යුතු නැහැ. මාලිමාවේ ජයග්‍රහණය මහමැතිවරණයේදීත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මොකද ඒක ජනතාව අතරේ තියෙන තීන්දුවක්. ජනතාව කොහොමත් මාලිමාවටම ඊළඟ මැතිවරණයේදීත් බලය දෙන්න සූදානම්. මොකද ජනාධිපතිකම තව එක්කෙනෙක් අතේ, අගමැතිකම තව පක්ෂයක් අතේ තියලා මේ රට ගෙනියන්න බැරි බව අත්දැකීමෙන්
මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳින් දන්නවා. ඒ නිසා ඔය මොන ගිවිසුම් ගැහුවත් වැඩක් නැහැ. පොහොට්ටු පරවෙයි, ටෙලිෆෝන් නක්‍රිය වෙයි, ගෑස් සිලින්ඩර් වල බලේ නැතිවෙයි. මාලිමාවේ ජයග්‍රහණය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය ඒකාන්තයෙන්ම තහවුරු වෙයි. මම ෂෙල්ඩන් මහසූරිය.